සියලු දෙනාට සුබ දවසක්. අද විශේෂයෙන්ම 2023 උසස් පෙළ දරුවන්ගේ පුනරීක්ෂණ වැඩසටහන යටතේ සාකච්ඡා කරන්න ගත්ත ප්‍රධාන මාතෘකාව බවට පත්වන්නේ ප්‍රාක් ඓතිහාසික යුගය තුළ පැවතිච්ච ඇදහිලි හා විශ්වාස. ශ්‍රී ලංකාවේ ප්‍රාක් ඓතිහාසික යුගය ගැන කතා කරද්දී ඒ ප්‍රාක් ඓතිහාසික යුගය තුළ මිනිසුන් වන්දනාමාන කරපු නැත්නම් මිනිස්සු විසින් ඇදහපු ඇදහිලි සහ විශ්වාසයන් මොනවද පැවතුනේ කියන අදහස් ටික තමයි අපි අද සාකච්ඡා කරන්න පවතින්නේ. ඔයාලා අපි හොඳටම දන්නවා ප්‍රාග් බෞද්ධ යුගය කියලා කියන්නේ මොකද්ද? මහින්දාගමනය පැමිණීමට පෙර කාල සීමාව. උදාහරණයක් විදියට ගත්තහම තවදුරටත් මේක පැහැදිලි කරනවා නම් මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමට පෙර පැවති කාල සීමාව තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ ප්‍රාග් බෞද්ධ යුගය යනුවෙන්. එතකොට මේ ප්‍රාග් බෞද්ධ යුගය තුළ පැවතිච්ච ඇදහිලි හා විශ්වාස පිළිබඳ කතා කරද්දී ඕනම සමාජයක මිනිස්සු අපි දකිනවා ප්‍රාථමික සමාජයන් ගැන කතා කරද්දී මේ ප්‍රාථමික සමාජයන් තුළ ජීවත් වෙච්ච මිනිස්සු ස්වභාවිකව පවතින වස්තුවලට වන්දනාමාන කරන තත්ත්වයකට පුරු වෙනවා. ඒ කියන්නේ ස්වභාවිකව පවතින උදාහරණයක් විදිහට ගත්තාම ඉරහඳ තාරකා ගස්ගල් වගේ දේවල් වලට මිනිස්සු වන්දනාමාන කරන්න පටන් ගන්නවා. මේ වගේ දේවල් වලට දේවත්වය ආරෝපණය කරගන්න. එතකොට ශ්‍රී ලාංකීය සමාජය තුළ එහෙමත් නැත්නම් මහින්දාගමනයට පෙර පැවති කාල සීමාව තුළ මෙවැනි ඇදහිලි හා විශ්වාස පැවති බව අපිට තහවුරු වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් අපිට වංශකතා මාර්ගයෙන් අපිට මේ තොරතුරු පිළිබඳව අධ්‍යයනයක නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙම ලැබිච්ච තොරතුරු සාධක අනුසාරය කරගෙන අපි පෙළ ගැස්වීමක් සිද්ධ කරගෙන යද්දී ප්‍රාග් ඓතිහාසික යුගය තුළ පැවතිච්ච ඇදහිලි හා විශ්වාස අපිට කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කතා කරගෙන යද්දී අපිට ගස්ගල් වන්දනාව එහෙමත් නැත්නම් වෘක්ෂ සහ පර්වත වන්දනාව ප්‍රාග් බෞද්ධ යුගය තුළ පැවතුණු ප්‍රධාන වන්දනාමාන විධික්‍රමයක් විදිහට අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. උදාහරණ විදිහට ගැන කතා කරද්දී විශාල ගස්වල දෙවියන් වැඩවාසය කරන බවත් විශාල පර්වතවලට අරක්ගත් දෙවියන් සිටින බවත් මිනිසු තුළ විශ්වාසයක් පැවතුණා. උදාහරණ විදිහට තවදුරටත් පැහැදිලි කරගෙන යද්දී සාම්ප්‍රදායික සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු ස්වභාවික වස්තුන්ට දේවත්වය ආරෝපණය කරනවා. අදටත් වර්තමානයේදී අපි උදාහරණ විදිහට ගත්තාම නුගගස්, ඇහැටුගස්, විශාල පළුගස් මේ වගේ වෘක්ෂයන් යට දෙවියන්ගේ ප්‍රතිමා තියලා වන්දනාමාන කරනවා. විශේෂයෙන් මේක අද වර්තමානයේ බව දකින්න ලැබෙනවා. අපි වනාන්තරයකට ඇතුළත් වෙලා යද්දී ඒ වනාන්තරයට යද්දී මොකද කරන්නේ? කොළ අත්තක් එල්ලලා යනවා. මේක අපි පුරාණයේ සිට පැවතගෙන ආපු සිරිතක් විදිහට. අපි හිතනවා මේකදී අපිට අතුරුවාන්තරාවක් කරදරයක් ඇතිවීම වළක්වා ගැනීමට ඒ වනාන්තරයට අරක්ගත්ත යම්කිසි දෙවි කෙනෙක් මේ තුළ වාසය කරනවා ඇති. එම දෙවියන් විසින් අපිව ආරක්ෂා කරනවා ඇති කියන විශ්වාසය මිනිස්සු මත තිබ්බා. මිනිසුන් තුළ දකින්න තිබ්බා. ඉතින් ඒ වගේ විශ්වාසයක් තිබුණ නිසා මේ මිනිස්සු වන්දනාමානයට පුරුදු වුණා. ඒක කාලාන්තරයක් තිස්සේ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතිලත් නැවත අපේ සමාජ තලය තුළ ස්ථාපිත වෙලා තියෙන්නේ මේ වන්දනාමාන ක්‍රමය තුළ පවතින සුවිශේෂත්වයක් නිසා. ඉතින් සාම්ප්‍රදායික සමාජය තුළ ගැන කතා කරද්දී එහෙම වන්දනාමානයට පාත්‍ර වෙච්චි වෘක්ෂයන් අපිට දකින්න තියෙනවා. බෝ තියෙනවා, ඇසටු තියෙනවා, නුග තියෙනවා, තල් තියෙනවා, නා. දැන් නාගසත් වන්දනාමානයට පාත්‍ර වෙච්ච දෙයක්. බෝගසත් වන්දනාමානයට පාත්‍ර වෙච්ච දෙයක්. තල්ගසත් වන්දනාමානයට පාත්‍ර වෙච්චි වෘක්ෂයක්. ඒ වගේම නුගගසත් වන්දනාමානයට පාත්‍ර වෙච්චි වෘක්ෂයක්. බෝගස නම් අපි අදටත් වන්දනාමාන කරන නුගගස ඉදිරියේදී අපි දේව ප්‍රතිමාවන් තියලා වන්දනාමාන කරනවා. දැන් පණ්ඩුකාභය රාජ්‍ය කාල සීමාව අපි දකිනවා. පණ්ඩුකාභය රජතුමා ක්‍රිස්තු පූර්ව 4 සියවසේදී ලංකාවේ අනුරාධපුර රාජධානිය පිහිටවපු රජ කෙනෙක් විදිහට තමයි සලකන්නේ. අනුරාධපුර රාජධානිය එහෙමත් නැත්නම් අනුරාධ ග්‍රාමය අගනුවරක් විදිහට යොදාගෙන අගනගරයක් බවට පත් කරපු පාලකයා. මේ පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාල සීමාව ගැන කතා කරගෙන යද්දී මේ රාජ්‍ය කාල සීමාව ඉතාම සුවිශේෂිත රාජ්‍ය කාල සීමාවක් බවට පත් වෙනවා. මේ රජතුමා ආගමික සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. හරියටම කතා කරොත් ඉන්දියාවේ හිටිය ධර්මාශෝක අධිරාජ්‍යය ගෙන ගියා වගේම
විශේෂිත වෙච්චේ රටාවක් මෙතුමාත් අනුගමනය කරනවා. ඒ කියන්නේ මේ මම ධර්මාශෝක පිළිබඳව කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ධර්මාශෝකත් එවකට පැවතිච්ච සෑම ආගමකටම වගේ සහනශීලී ප්‍රතිපත්තියක් අශෝක ධර්මයේ තුල අනුගමනය කරන බුදුදහමට විශේෂ අනුග්‍රහයක් දක්වන ගමන්ම අනෙකුත් හැම ආගමකටම අනුග්‍රහකත්වයක් එතුමා විසින් දක්වනවා. ඒ වගේම තමයි ලංකාවේ හිටියේ පණ්ඩුකාරයේ රජතුමාගේ කාල සීමාව තුල ලංකාවේ තිබ්බ ආගමික සියලු ආගම් වලටම එක හා සමාන තත්වයක පොදු තත්ත්වයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම ආගම් වලට එතුමාගේ අනුග්‍රහය ලබා දීලා තියෙනවා. නමුත් දැන් මේ පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාල සීමාව තුළ වෘක්ෂ වන්දනාව ප්‍රබලව පැවතුණා. දැන් ඒ වගේම මම මතක් කරන්න ඕනේ මේ වෘක්ෂ වන්දනාව පිළිබඳව අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළිනුත් තොරතුරු සඳහන් වෙනවා. ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලැබිච්ච කැටයම් පළක අපිට මේ පිළිබඳව තොරතුරු පැහැදිලි කිරීමක් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් දකින්න ලැබිච්ච අපිට මේ ලැබුණු සාධක පැහැදිලි කරනවා මේ සාම්ප්‍රදායික සමාජය තුළ පැවතිච්ච තත්ත්වයන්. එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ යම් සමාජ තලයක් තුළ දියුණුවට පැවතිච්ච ශිෂ්ටාචාරයක්. එතකොට එවැනි දියුණුවකට පත්වච්ච ශිෂ්ටාචාරයක් තුළත් මේ ආකාරයේ වෘක්ෂ වන්දනාව ජනප්‍රියව තියෙනවා. ඒ වගේම අපිට සාංචි සහ බහරුත් කැටයම් පළකවල තොරතුරු සඳහන් වෙනවා මෙන්න මේ වගේ. ඒ කියන්නේ සාංචි සහ බහරුත් කැටයම් වල අපිට මේ වගේ තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වීමක් දකින්න හම්බෙනවා. එතකොට මේ වගේ කැටයම් පළකවලින් ලැබෙන තොරතුරු අපිට පැහැදිලි කරනවා වෘක්ෂ වන්දනාව කොයි වගේ තත්වයකද පැවතුනේ කියන කාරණා. වෘක්ෂ වන්දනාව ඒ කාල සීමාව තුළ ප්‍රබලව පැවතිච්චි වන්දනාමාන ක්‍රමය. ඉතින් ඒ වෘක්ෂ වන්දනාව ලංකාවේ කොයි වගේ තත්වයකද ක්‍රියාත්මක වුණේ කියන කාරණාව අපිට පැහැදිලිවම කතා කරගන්න පුළුවන්කමක් තියෙනවා. උදාහරණ විදිහට වෘක්ෂ වන්දනාව සම්බන්ධයෙන් අපිට කතා කරගෙන යද්දී මේ පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාල සීමාවේදී පණ්ඩුකාභය රජතුමා විසින් වෙසමුණිට එහෙමත් නැත්නම් අපි කියනවා මේ වෛශ්‍රවණ වෙසමුණි කියන මේ දෙවියන්ට අනුරාධපුරේ බටහිර දොරටු අසල නුගගසක් පූජ කරලා තියෙනවා. නුගගසක්. එතකොට ඒ වගේම ව්‍යාද දෙවියන් උදෙසා තලගසක්ද විමානයේ විදිහට වැඩඉන්න පූජා කිරීමක් තියෙනවා. වෛශ්‍රවණයන්ට නුගගසක්ද ව්‍යාද දෙවියන්ට තලගසක්ද පූජා කරා කියලා සඳහන් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට දැන් කතා කරපුවම මහාවංශේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මේ වෙස්ස වනස්ස නිග්‍රහෝදං ව්‍යාද දේවස්ස කාලකම් කියන පාඩය තුලින් අපිට මේක පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජතුමා මෙන්න මේ පූජාව කරලා තියෙනවා. වෙස්ස වනස්ස නිග්‍රහෝදං ව්‍යාද දේවස්ස කාලකම්. මේක සඳහන් වෙන්නේ මහාවංශේ. මහාවංශය තුල තමයි මෙන්න මේ කාරණාව අන්තර්ගත වෙන්නේ. එතකොට මහාවංශ කතුරයා පැහැදිලි කරනවා මෙන්න මේ වන්දනාව ලංකාව තුල පැවතුණා. මේ වන්දනාවට අනුග්‍රහය දැක්වේ කවුද? පණ්ඩුකාභය රජතුමා විසින්. එතකොට ඒ කාල සීමාව තුළ ඔබට තහවුරු කරගන්න පුළුවන් වෛශ්‍රවණ කියලා. එහෙමත් නැත්නම් වෙසමුණි කියලා දෙවියෙක් මේ කාල සීමාව තුළ හිටියා. වෙස්ස වනස්ස නිග්‍රහෝදා. එහෙමත් නැත්නම් වෙසමුණිගේ විමානයේ විදිහට නුගගසක්. එතකොට ව්‍යාද දේවස්ස කාලකම්. ව්‍යාද දෙවියන් උදෙසා තල්ගසක්ද පූජා කළ බව. ඉතින් මෙන්න මේ තිබ්බ වන්දනාව මේදු මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් එක්ක වෙනස් වෙනවා. සෑම වෘක්ෂයකටම වන්දනාමාන කරන්නේ නැතුව බෝධින් වහන්සේ වන්දනාමාන කිරීම. ඉතින් පර්වතය වෙනුවට ස්තූපය වන්දනාමාන කිරීම මේ මහින්දාගමණය ඇතිවීමත් සමග සිදුවන ප්‍රධානතම කාරණා. ඉතින් වෙනස් වීම කියන කාරණාව තියෙනවා. මොකද අර තිබ්බ සාම්ප්‍රදායික වන්දනාමාන ක්‍රමය තමයි ක්‍රමක්‍රමයෙන් මිහිඳු මහරහතන් වහන්සේ වෙනස් කිරීමට යන්නේ. ප්‍රාග් බෞද්ධ යුගය තුල ප්‍රචලිතව තිබ්බ මේ වන්දනාමාන ක්‍රමය. එහෙමත් නැත්නම් මහින්දාගමනයට පෙර කාල සීමාව තුල මේ වන්දනාමාන ක්‍රමය තමයි ජනප්‍රියවම පැවතිච්ච වන්දනාමාන ක්‍රමය. ඒ වගේම තවත් ආගමික පසුබිම් තිබ්බා. දැන් මේ වන්දනාමාන ක්‍රමයට වෘක්ෂ වන්දනාව සහ පර්වත වන්දනාවෙන් පස්සේ අපිට එන්නේ තවත් විශේෂිත වෙච්ච වන්දනාමාන ක්‍රමය. ඒ විශේෂිත වෙච්ච වන්දනාමාන ක්‍රමය ගැන අපි දැන් සාකච්ඡා කරමු. මේ ළඟට පවතින තවත් විශේෂිත වන්දනාමාන ක්‍රමයක් පවතිනවා.
එහෙමත් නැත්නම් අපිට කතා කරන්න පුළුවන් ප්‍රාග් බෞද්ධ යුගයේ තුල පැවතිච්චි වන්දනාමාන ක්‍රම අතර මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණෙන කාල සීමාවෙ මෙන්න මේ වන්දනාමාන ක්‍රමය විශේෂයෙන්ම දකින්න තිබ්බ වන්දනාමාන ක්‍රමයක්. ඒ වන්දනාමාන ක්‍රමය තමයි මළවුන් වන්දනාමාන කිරීම. දැන් අපි විශ්වාස කරනවා මේක ලෝකේ ඕනම රටක බහුතර කාල සීමාවක් තුල දකින්න තිබ්බ. එහෙමත් නැත්නම් ප්‍රචලිතව තිබ්බ ප්‍රධාන වන්දනා ක්‍රමයක්. උදාහරණයක් විදිහට මේ ප්‍රචලිතව පැවතිච්ච වන්දනා ක්‍රමය ගැන සාකච්ඡා කරගෙන යද්දී මේ වන්දනාමාන ක්‍රමය තමයි මළවුන් වන්දනාව. මියගිය පෝ තමන්ගේ මියගිය ඥාතීන් මුතුන් මිත්තන් වන්දනාමාන කිරීමට ප්‍රාග් බෞද්ධ යුගය තුල ජීවත් වෙච්ච වැසියා හුරු පුරුදු වෙලා හිටියා. එහෙමත් නැත්නම් ඒ ජනයා තුල ඒ ප්‍රාථමික ඇදහිල්ල පැවතුනා කියන කාරණාව අපිට දකින්න පුළුවන්. උදාහරණ විදිහට කතා කරගෙන යද්දී මේ ප්‍රාග් බෞද්ධ යුගය තුල පැවතිච්ච වන්දනාවේ එකක් තමයි මේ අපි සාකච්ඡා කරගෙන යන විශේෂයෙන්ම මළවුන් වන්දනාව. මේ මළවුන් වන්දනාව පැවතුනා කියන එක තහවුරු වෙන හොඳම අවස්ථාවක් තමයි මිහිඳු මහ රහතන් වහන්සේට විමානවත්තු හා පේතවත්තු කියන සූත්‍ර දේශනා කරන්න සිදුවීම. මොකද එහෙම දේශනා කරන්නේ මේ මළවුන් වන්දනාව ලංකාවේ පැවතුණු නිසා. එතකොට මියගිය මිනිසුන් දෙවියන් හා ප්‍රේතයන් වී උප්පත්ති ලැබන බව පිළිබඳ තමයි මේකෙදි කතාව තුළ අපට තහවුරු කරගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ මිය කියපු කෙනෙක් දෙවියන් බවට පත් වූ හොඳම නිදර්ශනයක් තමයි මිනිසුන් විසින් මහසෙන් රජතුමා මින්නේරිය වැවබැන්ද මහසෙන් රජතුමා දෙවියන් බවට පත් වුණා. ඒ කියන්නේ ඔහු මින්නේරි දෙවියන් බවට මිනිසුන් විසින් හඳුන්වනු ලබනවා. මහසෙන් රජතුමා දේවත්වයෙන් පිටුම් ලබනවා. තව මේ මින්නේරියේ වැව නිර්මාණය කරපු මේ මහසෙන් රජතුමා හත්වජ්ජරු බණ්ඩාර දෙවියන් විදිහටත් ජනතාව වන්දනාමානයට පාත්‍ර කරනවා. අදටත් මින්නේරි වැව්බන් බැම්මේ මහසෙන් මහ දේවාලේ නිර්මාණය කරලා තියෙනවා. මේක අදටත් මිනිසුන් විශාල ප්‍රමාණයක් වන්දනාවට පාත්‍ර වෙන දේවලක් විදිහට තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ මේ දේවල වන්දනාමානයට පාත්‍ර වෙනවා. ඉතින් මළවුන් වන්දනාව පැවතුණු චාරිත්‍රයක් විදිහට මේ වැඩි ජනතාව තුළ පවතිනවා නෑයකුන් පිදීමේ චාරිත්‍රය කියලා චාරිත්‍ර. මේ නෑයකුන් පිදීමේ චාරිත්‍රය තුලත් මේ මළවුන් වන්දනාව සිද්ධ වෙනවා. තමන්ගේ මියගිය ඥාතීන් නෑයකෙක් වෙලා උප්පත්ති ලැබලා තමන්ගේ රැහේ එහෙමත් නැත්නම් තමන්ගේ වර්ගයේ ඇත්තන් ආරක්ෂා කරනවා කියන විශ්වාසය ඔවුන් තුල පැවතුනවා. හැබැයි පසු කාලීනව මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මේ ක්‍රමවේදය වෙනස් කරනවා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් විදිහට සලකනවා. ඉතින් පින් අනුමෝදන් කිරීමේ කියන චාරිත්‍රය. ඔය විදිහට කතා කරගෙන යද්දී සාම්ප්‍රදායික සමාජයේ, ඒ කියන්නේ ප්‍රාග් බෞද්ධ යුගය තුළ පැවතිච්ච සමාජය තුළ දැන් ප්‍රධාන වන්දනා ක්‍රම දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේ කාලේ තවත් විශේෂයෙන්ම පැවතිච්ච වන්දනාමාන ක්‍රමයක් විදිහට අපිට කතා කරගන්න පුළුවන් මේ යක්ෂ වන්දනාව. ඒ කියන්නේ මේ යක්ෂ වන්දනාව ප්‍රධාන වන්දනාවක් විදිහට තමයි පවතින්නේ. දැන් යක්ෂයන් වන්දනාමාන කිරීම කියන කාරණාව ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම අපිට තහවුරු කරගන්න අපිට පොත්පත් සහ අනෙකුත් ග්‍රන්ථ නැත්නම් සාහිත්‍ය මූලාශ්‍ර පැහැදිලි කරන කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම ජනප්‍රවාදයේ පැහැදිලිව පවත්වාගෙන යන කාරණා කිහිපයකුත් තියෙනවා. මොනවද මේ කාලාන්තරයක් තිස්සේ පැහැදිලි කරගෙන එන මේ ජනප්‍රවාද සහ මේ වංශ කතාවන් මගින් පැහැදිලි කරගෙන එන තොරතුරු යක්ෂ වන්දනාව සම්බන්ධයෙන්? දැන් උදාහරණ විදිහට සාකච්ඡා කරගෙන ගියොත් පණ්ඩුගාවේ රාජ්‍ය කාල සීමාව දිව යනවා මේ යක්ෂ වන්දනාවටත්. මොකද මේකට හේතුව අපි දකින දෙයක් තමයි පණ්ඩුගාවේ කුමාරයා ආරක්ෂා කරන චිත්තරාජ සහ කාලවේල කියන යක්ෂයන් දෙදෙනෙකු පිළිබඳ කතන්දරයි. මම පැහැදිලි කරන්න විශේෂයෙන්ම අවශ්‍ය නැහැ. මොකද බහුතරයක් මේ කතාව දන්න නිසා. මොකද මේ චිත්තරාජත් මොකද කාලවේලත් කියන යක්ෂයන් දෙදෙනා සූකර වෙස් අරගෙන කුමාරයාව ආරක්ෂා කරන්න පටන් ගන්නවා පළවෙනි තැනේදී.
ඉතින් මේ මුල්ම අවස්ථාවේදී පණ්ඩුකාභය කුමාරයාව ඔවුන් ආරක්ෂා කරගන්නේ තමන්ගේ යක්ෂ අවතාරයෙන් සූකර වෙස් එහෙමත් නැත්නම් ඌරු වේශයක් මවාගෙන ආරක්ෂා කරා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ කාරණාවේදී එතන පටන් යක්ෂයන් පිළිබඳව අපිට තොරතුරු සඳහන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලංකාව තුල අපි කතා කරනවා ගෝත්‍රයක් විදිහට. දැන් ලංකාවේ ජීවත් වෙච්ච සිව් හෙළයන් පිළිබඳව සඳහන් වෙනවා. යක්ෂයන් පිළිබඳ, නාගයන් පිළිබඳ, දේව, රාක්ෂස මේ ගෝත්‍ර හතරක් ලංකාව තුල ජීවත් වුණා. ගෝත්‍රික කණ්ඩායම් හතරක්. අපි සිතින්ම වා ගන්නවා යක්ෂයා කියන්නේ දත් පිරිස්ස ගත්ත. ඒ විදිහට චිත්‍රයක් මවා ගන්නවා. ඒ එන යක්ෂයා නෙමෙයි. මේක ජන කණ්ඩායමක්. මේක ජීවත් වෙච්චි ජන කණ්ඩායමක්. අයෝ මේ ශක්තියක් තිබ්බ ශක්තිවන්ත වැඩ කරපු පිරිසක්. උඩුම්බිගල ප්‍රදේශයෙන් හම්බෙන එක්තරා ගල්ලෙනක තියෙනවා මෙම ලෙන පූජා කලාප යක්ෂ. එහි අර්ථය තමයි මෙම ලෙන පූජ කරපු අපි යක්කු. යක්කු කියලා අදහස් කරන්නේ යකඩ වැඩ, ලෝහ වැඩ කරපු මිනිස්සු. හැබැයි යක්ෂ වන්දනාවක් ලංකාව තුල තිබ්බා. ඕනම ගෝත්‍රික සමාජයක් තුල වන්දනාමාන විධික්‍රම පවතිනවා. ඒක ප්‍රාථමික සමාජයන් තුල දකින්න ලැබෙන ප්‍රධානම සාධකයක්. ප්‍රාථමික සමාජයන් තුල දකින්න ලැබෙන ප්‍රධානම සාධකයක්. ඉතින් මේ ප්‍රාථමික සමාජයේ ලාංකීය එවකට පැවතිච්ච සමාජය තුල මෙන්න මේ යක්ෂ වන්දනාව පැවතුණා කියන කාරණාව. දැන් උදාහරණයක් විදියට ගැන කතා කරද්දී පණ්ඩුකාභය රජතුමා මේ කාලවේල යක්ෂයාට අනුරාධපුර නගරයේ නැගෙනහිර දෙසින් වාසභවනක් තනලා දීලා තියෙනවා. අනුරාධපුර නගරයේ නැගෙනහිර දෙසින් වෙන්න තමයි මේ වාසභවන නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඒ වගේම මහේජ කියලා යක්ෂයෙකුට නිවහනක් තනලා දීලා තියෙනවා. කාටද? මහේජ නැමැති යක්ෂයෙකුට නිවහනක් තනා දීමක් තියෙනවා. එතකොට මේක මේ පණ්ඩුකාභය රජතුමා විසින් සිද්ධ කරපු දෙයක්. ඒ වගේම චිත්තරාජ යක්ෂයාට අනුරාධපුර අබේරවට පහලින් දෙවොලක් තනා දීලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔහුටත් වාස භූමියක් තනා දීමක් තියෙනවා. ඉතින් මේක සඳහන් වෙන්නේ මහාවංශයේ 10 පරිච්ඡේදයේ 84 වෙනි ගාථාවේ මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. කාල වේලා නිවාසේසි යක්ඛං පුර පුරන්තිමේ යක්ඛන්තු චිත්ත රාජන්තං හෙට්ටාභය වාපි. දැන් මේ ගාථාව තුල පැහැදිලිවම සඳහන් වෙනවා මේ නිවස ඉදි කරලා තියෙන්නේ කාලවේල යක්ෂයාගේ නිවස, චිත්තරාජ යක්ෂයාගේ නිවහනක් ඉදි කරලා තියෙන්නේ කොහොමද කියන කාරණා. අනුරාධපුර නගරයට නැගෙනහිරින් දෙසට වන්නට කාල මේ වේලට චිත්තරාජට අබේ වැවට පහලින් වෙන්නටත් නිවසක් තනා දීලා තියෙනවා. මේ නිවස තුල තමයි වැඩ වාසය කරේ. මිනිසුන් වන්දනාමාන කරන්නට ඇති. ඉතින් ඔය කාරණා අපිට මේක තහවුරු කරනවා මහාවංශ කතුවරයා 10 පරිච්ඡේදයේ ගාථා අංක 84 තුලින්. එතකොට මේ කාරණාවලදී පැහැදිලි වෙනවා මේ යක්ෂ වන්දනාව තිබ්බක්. තවත් මම නිදර්ශන කිහිපයක් ගන්නම්. යක්ෂ වන්දනාව ලංකාවේ ප්‍රචලිතව පැවතුනා කියන්නේ. යක්ෂ වන්දනාව ප්‍රචලිතව පැවතිච්ච එක අවස්ථාවක් තමයි පණ්ඩුකාභයගේ මව උම්මාද චිත්‍රා. මේ චිත්‍රා කුමාරිකාව වාසය කරපු වාස භවන තුල ඇගේ සේවිකාව වෙච්චි චිත්තා කියලා තැනැත්තියක් ඉන්නවා. ඇගේ සේවිකාව වෙච්චි චිත්තා. මේ චිත්තා මරණයට පත් වෙනවා. මේ චිත්තා මරණයට පත් වෙලා යක්ෂ යෝනියක තමයි උප්පත්තිය ලබන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඇයි යක්ෂණියක් වෙලා උප්පත්තිය ලැබුවා කියන කාරණාව. ඊට අමතරව මේ වලවාමුකි පණ්ඩුකාභය කුමාරයාට නිතරම උදව් කරපු අස්ස වෙළඹකගේ වෙස්ගත්ත මේ වලවාමුකි යක්ෂණියට ඇතුල් නුවර පණ්ඩුකාභය රජතුමා විසින් දෙවොලක් තනා දීලා තියෙනවා. ඇතුල් නුවර. ඒ වගේම ඔහුගේ එහෙමත් ඇගේ සැමියා වෙච්චි ජුතින්දර කියන යක්ෂයාට උදුම්බරගිරියේ වාසභවනක් නිර්මාණය කරලා තියෙනවා. උදුම්බරගිරියේ. මේ උදුම්බරගිරි කියන්නේ දිඹුලාගල වර්තමානයේ දිඹුලාගල. දිඹුලාගලට අතීතයේදී කියන උදුම්බරගිරිය දූමරක්කගල ඔය කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේකේ තමයි මේ අස්ස වෙළඹකගේ වෙස්ගත්ත මේ යක්ෂණිය වැඩ වාසය කරලා තියෙන්නේ. ඉතින්
මෙන්න මේ කාල සීමාව අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. කුමාරයාට යුද්ධදී ඇයි සහයෝගය දැක්වුවා කියන කාරණාව සඳහන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මීට අමතරව චේතියානම් යක්ෂණියක් පිළිබඳවත් අපිට තොරතුරු සඳහන් වෙනවා. ඊට අමතරව වර්ෂයක් පාසා. ඒ කියන්නේ හැම අවුරුද්දක් පාසාම මේ කාල සීමාවේදී යක්ෂයන්ට බිලි බලි පුද පූජාවන් පවත්වලා තිබෙනවා. එතකොට අපිට මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. මොන වගේ කාරණාවක්ද මේකෙදි වෙන්නේ? දැන් පුද පූජාවන් පවත්වලා තියෙනවා. ඉතින් මේ බහුතරයක් පුද පූජාවන් වල පින්දීම නක් සිද්ධ වෙන්නේ. මොකද දැන් අපි දෙවියන්ට පුද පූජා පවත්වන ආකාරය සහ යක්ෂයන්ට පුද පූජා පවත්වන ආකාරය වෙනස් වෙලා තියෙනවා. යක්ෂයන්ට පුද පූජා පවත්වද්දී නිරන්තරයෙන්ම බිලි දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ බිලි බලි පුද පූජාවන් තමයි සෑම වර්ෂයක් පාසාම පැවතිලා තියෙන්නේ. දැන් මහේජි කියන යක්ෂයාගේ වාසභවන දේවානම්පියතිස්ස රාජ්‍ය කාල සීමාව වේදී පවා පැවතුනා කියන කතන්දරයක් තියෙනවා. මේකට හේතුව තමයි ථූපාරාමේ සර්වඥ ධාතුන් වැඩම වන අවස්ථාවේදී මේ සර්වඥ ධාතුන් වැඩම කරපු හස්ති රාජයා මහේජ යක්ෂයාගේ දේවාලය දක්වා ගිය බවත් මේ දේවාලය ගියා කියන කාරණාව සඳහන් වෙනවා. දේවාලය දක්වා මේ මහේජ යක්ෂයාගේ දේවාලය දක්වාම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දේවාලයක් කියනකට වඩා මේක ඔහුගේ නිවස දක්වාම ගමන් කරලා තියෙනවා. මොකද කාලාන්තරය තිස්සේ දැන් පණ්ඩුකාභයේ කාලේ පැවතිච්ච මේ නිවහන දේවානම්පියතිස්ස රාජ්‍ය කාල සීමාව තුළ දක්වාම පවතිනවා. එතකොට හිතන්න මේ කාල සීමාව වෙද්දී යක්ෂ වන්දනාව ලාංකීය ජන සමාජය තුළ කොයිතරම් දුරකට මුල් බැසගෙන තිබ්බද? ඒ කියන්නේ කොයිතරම් කාල සීමාවක් මේ යක්ෂ වන්දනාව මුල් බැසගෙන පැවතුනද කියන කාරණා. බොහොම කාලයක් දීර්ඝ කාලයක් තිස්සේ මේ වන්දනාව මුල් බැසගෙන පවතිනවා. ඉතින් ඒ නිසා පන් මේ දැන් දේවානම්පියතිස්ස කාල සීමාවට එන තාක්කල්ම මේ වන්දනාව ප්‍රචලිතයි. පසු කාලී තමා මේ වන්දනාව විශේෂිත වෙන්නේ. ඒ නමුත් අපි අදටත් යක්ෂ වන්දනාව අපේ ලාංකීය සමාජය තුළ තියෙනවා. දැන් මම මේ යක්ෂ වන්දනාව ගැන කියද්දී මේ යක්ෂයෙක් පිළිබඳ පොඩි කතන්දරයක් කතා කරන්නම්. මේ මම නම විතරක් සඳහන් කරගෙන යන්නම්. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාල සීමාවේදී දුටුගැමුණු රජතුමාට හිටියා ගෝඨයිම්බර කියලා යෝධයෙක්. මේ ගෝඨයිම්බරයන් සහ වරක රිටිගල ජයසේන නැමැති යක්ෂ සේනාධිපතියත් අතර ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුමේදී මේ යක්ෂ සේනාධිපතියගේ හිස ගැලවෙන්න ගෝඨයිම්බර පහරක් එල්ල කරනවා. ඉතින් ඔහු තමයි වර්තමානයේ මහසෝනා නමින් මහසෝන අවතාරය නමින් උපත්ති ලැබන්නේ රිටිගල ජයසේන. රිටිගල ජයසේන කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රයේ පැවතෙන තැනත්තෙක්. එතකොට යක්ෂ වන්දනාව යක්ෂ ගෝත්‍රය පසු කාලයේ තුල උලක් ලාංකීය සමාජයේ පැවතුණා කියන කාරණාව. ඉතින් මේ දොටුගැම් රජතුමාගේ යෝධයා වෙච්ච මේ ගෝඨයිම්බර සහ රිටිගල ජයසේනගේ කතා ප්‍රවෘත්ති ඇති වෙච්ච මේ ද්වන්ද සටන පිළිබඳ රසවාහිනිය නැමැති ග්‍රන්ථය තුළ හරි අපූර්වට මේ කතන්දරේ විස්තර එහෙම නැත්නම් සවිස්තරාත්මකව දක්වනවා. එතකොට ඔබ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ලාංකීය සමාජයේ යක්ෂ වන්දනාව පැවතුණා කියන කාරණාව. මේ යක්ෂ වන්දනාවෙන් පස්සේ අපිට කතා කරගන්න පුළුවන් තවත් වන්දනාමාන ක්‍රමයක් තියෙනවා. ඔබ මම නිතරම සාකච්ඡාවට බඳුන් කරපු දෙයක් තමයි. ඒ වගේම බහුතරයක් ලංකාවේ 90%ක් වගේ ගත්තාම මේ වන්දනාමාන ක්‍රමය පවතිනවා. අපි මිනිස්සු දෙවියන් ඇදහිීමක් සිද්ධ කරනවා. දෙවියන් සිටිනවා, දෙවියන් විශ්වාස කරනවා, දෙවියන් වන්දනාමාන කරනවා. ලෝකේ ඕනම සමාජයකට පොදු වෙච්ච දෙයක් තමයි දේව වන්දනාව. ලාංකීය සමාජයට වගේම ඉන්දියානු සමාජයට වගේම ග්‍රීක රෝම ශිෂ්ටාචාරයන්ට වගේම ඉන්දුනිමින ශිෂ්ටාචාරයට වගේම ලෝක ඉන්කා මායා ඊජිප්තු මේ වගේ හැම ශිෂ්ටාචාරයකටම සෑම ජන කොට්ටාසයකටම සෑම සාම්ප්‍රදායික සමාජයකටම වගේම ගෝත්‍රික සමාජයකට වගේම මේ දෙවියන් කියන සංකල්පය පොදුයි. දෙවියන් පොදු සංකල්පයක් බවට පත් වෙනවා. එතකොට මේ දේව වන්දනාව ලාංකීය සමාජය තුළත් පැවතුනා. ප්‍රාග් බෞද්ධ යුගය තුළත් දේව වන්දනාව ප්‍රචලිතව පැවතිච්ච වන්දනාමාන ක්‍රමයක්. මේ ප්‍රචලිතව පැවතිච්ච දෙවියන් කොයි වගේද? මොන දෙවියන්ද වන්දනාමාන කරේ කියන කාරණා.
මම එක කාරණාවක් මුලින් සඳහන් කරා අපි ව්‍යාද නැමැති දෙවියෙක් පිළිබඳව සඳහනක් වෙනවා. තල්ගස විමානයේ විදිහට පූජා කරපෝ එහෙමත් නැත්නම් ව්‍යාද දෙවියන්. එතකොට ඊට අමතරව වෙසමුණි දෙවියන් පිළිබඳව අපිට සඳහන් කරගන්න පුළුවන්. හම්මාර. දැන් ලෝහ කර්මාන්තේ නිරත වෙච්ච ජන කණ්ඩායමේ මිනිසුන් අදහපු දෙවියෙක් තමයි හම්මාර නැමැති දෙවියා. ඒ කියන්නේ ලෝහ කර්මාන්තය තුල ජීවත් වෙච්ච මිනිස්සු නිරන්තරයෙන්ම වන්දනාමාන කරපු දෙවියෙක් තමයි මේ කම්මාර දෙවියන් කියලා අදහන්නේ. එතකොට මේ කම්මාර දෙවියන් වන්දනාවට පාත්‍ර වෙලා තියෙනවා. මේ අපේ ජන සමාජය තුල කම්මාර දෙවියන්ව ප්‍රධාන වශයෙන්ම වන්දනාවට පත් කරගෙන තියෙනවා. එතකොට ඔහු අනන්‍ය වෙලා තියෙන්නේ, ඔහු විශේෂිත වෙලා තියෙන්නේ ලෝහ කර්මාන්තේ හෙලත් නැත්නම් ලෝකුරු කර්මාන්තේ නිරත වෙච්චේ පුද්ගලයේ එහෙමත් නැත්නම් ඒ සමාජයට අනන්‍ය වෙච්ච දෙවියෙක්. ඊට අමතරව පශ්චිම රාජිනී නැමැති දෙවගණක් පිළිබඳව පණ්ඩුකාභය කාලයේදී සඳහන් වෙනවා. පශ්චිම රාජිනී නැමැති දෙවගණක්. කවුද මේ පශ්චිම රාජිනී නැමැති දෙවගණ කියලා කියන්නේ? මේ දෙවගණට තමයි අනුරාධපුර නගරයේ බටහිර දොරටු වාසල වාසභවන හදලා තියෙන්නේ. බලන්න පණ්ඩුකාභයගේ ආගමික සානසීනිත්වයෙන් ඉන්දියාවේ ධර්මාශෝක පැවැත්වු ආකාරයටම තමයි පණ්ඩුකාභයගේ ආගමික සහනශීලී ප්‍රතිපත්තිය. පණ්ඩුකාභය හැම ආගමකටම ඔහුට කළ හැකි ආකාරයේ යමක් කරනවා. දැන් ඔබට දැන් සාකච්ඡා කරපු හැම කාරණාවකම බහුතරයක් කරුණු වල තියෙන්නේ පණ්ඩුකාභයගේ කාල සීමාව. ඒ කියන්නේ 90ක් වගේම ගත්තහම පණ්ඩුකාභයගේ කාල සීමාවේ සිදුවෙච්ච සිදුවීම්. මේ හැම එකක්ම ආරම්භ වෙලා තින්නේ ඔහුගේ කාල සීමාවදී. ඒ නිසා ඔහු ප්‍රබල පුද්ගලෙක් බවට පත් වෙනවා. හැබැයි ඊළඟට කතා කරන්න ඕන ලංකාවේ දෙවියෙක් ඉන්නවා. මේ සුමන සමන් නැවති දෙවියන්. මේ සුමන සමන් දෙවියන් බෞද්ධ දෙවි කෙනෙක් බවට තමයි සඳහන් වෙන්නේ. බුදුන් වහන්සේ වැඩම කළ අවධියේදී සුමන සමන් දෙවියන් මේ සමනල අඩවිය බහරව ඒ ප්‍රදේශයේ බාරව සිටිය දෙවියන් විදිහට සැලකලා තියෙනවා. උන්වහන්සේ වැඩ වාසය කරලා තින්නේ මෙන්න මේ සමනල අඩවිය. ඉතින් බුදුන් වහන්සේට ආරාධනාවක් පවා මේ සුමන සමන් දෙවියන් විසින් සිද්ධ කරගෙන යනවා. ඉතින් සුමන සමන් දිව්‍ය රාජයා බෞද්ධ දෙවියෙක් විදිහට තමයි අපි සැලකන්නේ. රත්නපුර මහ සමන් දේවාලයේ සුමන සමන් දෙවියන් වන්දනාමානයට පාත්‍ර වෙනවා. අදටත් බහුතරයක් බෞද්ධ ජනතාව වන්දනාමාන කරන දෙවියෙක් බවට තමයි සුමන සමන් දෙවියන් වන්දනාමාන කරන්නේ. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලේ පුරදේව නැමැති දෙවියෙක් ඉඳලා තියෙනවා. පුරදේව නැමැති දෙවියෙක් පිළිබඳ මහාවත්ස කතුවරයා තොරතුරු සඳහන් කරනවා. ඒ වගේම මහාබෝධි වංශය තුලත් මේ පුරදේවියන් පිළිබඳව තොරතුරු අනාවරණය කරනවා. පුරදේව නැමැති දෙවියෙකු පිළිබඳ අපිට දකින්න හම්බ වෙනවා. වන්දනාවට පාත්‍ර වෙච්ච දෙවියන් විදිහට තමයි සලකන්නේ. ඊට අමතරව අපිට දැන් පසු කාලයේ විදි හින්දු ආගමික බලපෑම මත ලංකාවට ලංකාවේ වන්දනාවට පාත්‍ර වෙන දේවය දෙහිලා විෂ්ණු දෙවියන්, හතරගම දෙවියන්, ඒ වගේම අපිට තව විශේෂත්වයකට පත් වෙච්ච දෙවියන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. විෂ්ණු කතරගම, සරස්වති, පත්තිනි වගේ ඇදහිලි, විශේෂයෙන්ම ගජබාහු රජතුමාගේ කාලෙදි පත්තිනි ඇදහිල්ල ලංකාවට ජනප්‍රියව පවතින ඇදහිල්ලක් බවට පත් වෙනවා. මේ පත්තිනි මෑණියන් වන්දනාමාන කිරීම ප්‍රබල දේවතාවියක් විදිහට තමයි අපි සලකන්නේ. අදටත් කිරියම්මාවරුන් දහනය පත්තිනි මෑණියන් උදෙසා දෙන්නේ බොහොම බලගතු දෙවි දේවතාවියක් විදිහට තමයි අපි සලකන්නේ පත්තිනි මෑණියන්. ඉතින් ඒ වගේම තමයි කතරගම දෙවියන්, ඒ වගේම විෂ්ණු දෙවියන් පිළිබඳ අපි කතා කරනවා. විෂ්ණු දෙවියන් දසවතාරයෙන් පෙනී ඉන්නවා කියන කාරණාව අපි සඳහන් කරන බොහොම බලවන්ත දෙවියෙක් විදිහට තමයි සලකන්නේ. අවතාර 10කින් පෙනී සිටිනවා. ඒ වගේම කතරගම දෙවියන් අපි ස්කන්ධ කුමාරයා කියනවා, වැඩිහිටි කන්දින්න දෙවියන් අපි කියනවා, කන්ද දෙහි හාමුදුරුවන් කියනවා. ඉතින් මේ වගේ විශේෂිතම වන්දනාවකට පාත්‍ර වෙච්ච දෙවි කෙනෙක් විදිහට තමයි මේ කතරගම දෙවියනොත් අපි වන්දනාමාන කරන සරස්වති මෑණියොත් ඒ වගේම වන්දනාවට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් පසු කාලේනේ මේ වගේ ඇදහිලිහා විශ්වාසවලට මේ එකතු වෙච්ච සංකල්පයක් තමයි දේව නැමැති සංකල්පය. දැන් දේව ඇදහිල්ලෙන් පස්සේ අපි තවත් වන්දනාමාන ක්‍රමයක් විදිහට කතා කරන්න පුළුවන්. මේ නාග වන්දනාව පැවතුණා කියලා සංකල්පය.
දැන් නාග වන්දනාව. දැන් අපිට දකින්න හම්බෙනවා මුරගල් වල නාග රූපේ දකින්න ලැබෙනවා. මුරගලක් ගත්තත් ඒ මුරගල් වල නාග රූපේ. උදාහරණයක් විදිහට ගත්තාම පණිපෙනේ නාගය දකින්න හම්බෙන අවස්ථාවක් තියෙනවා. පෙන තුනේ, පෙන පහේ, පෙන හතේ ඔය වගේ නාග රූප අපිට දකින්න හම්බෙනවා. නාග ආරක්ෂකෙක් සිටින අවස්ථාවන් දකින්න හම්බෙනවා. නාග කියන වචනය අපිට නිරන්තරයෙන්ම අහන්න ලක්න ලැබෙන දෙයක්. වැව් වාර්ෂිකව ගත්තාමත් මේ නාගයාගේ රූපේ කොටලා තියෙනවා. නාගයා ජලයට අධිකෘහිතයි කියලා තියෙනවා. ඉතින් ගත්තාම මේ නාගයන් වන්දනාවට පාත්‍ර වෙලා තියෙනවා. මිනිසුන් මේ නාගයින්ට වන්දනාමානයට පාත්‍ර වෙලා දැන් දෙවියන් පිළිබඳව කතා කරද්දි මේ සමහර දෙවිගුරු දෙවිවරුන් වටා නාගයා ඉන්නව දකින්න අපිට හම්බෙනවා. දැන් විෂ්ණු දෙවියන් වටා ඉන්නව දකින්න හම්බෙනවා. සුමුණියන් දෙවියන් වටා නාගයන් ඉන්නව දකින්න හම්බෙනවා. ඒ වගේම දැන් අපිට ශිව දෙවියන් ගැන කතා කරද්දිත් අපිට මේ අවස්ථාවන් දකින්න හම්බෙනවා. බොහෝ තැන්වල මේ දේව සංකල්පයත් එක්ක වගේම යක්ෂ සංකල්පයත් එක්ක වගේම මේ නාගයා කියන කෙනා බද්ධ වෙලා තියෙනවා. මේ සත්ව කොටසක් සර්ව විශේෂයක්. නමුත් මේ නාගයා වන්දනාවට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු මේ නාගයාගෙන් බලාපොරොත්තු වන ආරක්ෂාව නැමැති සංකල්පය. දැන් ගෝත්‍රික කණ්ඩායමක් විදිහට නාග ගෝත්‍රය අපිට දකින්න හම්බෙනවා. නාග ගෝත්‍රය. හැබැයි මේකෙදි මේ ඇදහිල්ලක් විශ්වාසයක් විදිහට නාග ගෝත්‍රය පැවතුනා කියලා කාරණාවක් තියෙනවා. හැබැයි ලංකාවේ ගෝත්‍රික අපේච නාමේ නාග ගෝත්‍රයේ පසුකාලීන රාජ්‍ය පාලන තන්ත්‍රයට ජන කණ්ඩායම් පැමිණලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සමහර රජවරු තමන් නාග පෙළපතෙන් පැවතෙනවා යයි විශ්වාසයක් පැවතුනා. ඒ නම ආරූඪ කරගන්න උත්සාහ කරනවා. කල්ලහට නාග, චෝර නාග, මහා නාග, සිරි නාග ඔය වගේ නාග කියන කොටස එකතු කරගන්න උත්සාහ කරපු අවස්ථාවල් අපිට දකින්න. මම ඒකයි මුලින්ම සඳහන් කරේ පසු කාලීන විදි කරපු රූප සටහන් වල, සිතුවම් වල, ඒ වගේම අපිට ප්‍රතිමාවන් වල මේ නාග රූපය දකින්න හම්බෙනවා. මුරගල වල අපිට මේක දකින්න හම්බෙනවා. ඒ වගේම තමයි නාග රූපය වගේම නාගිනී රූප. එහෙම නැත්නම් නාග ආරක්ෂක වගේම තමයි නාග කන්‍යාවියන්ගේ රූපත් අපිට මේ සමහර මුරගල් වල දකින්න ලැබෙන අවස්ථාවක්. එහෙම මුරගල් හරියට දුර්ලභ මුරගල්. ලංකාවෙන් එකක් හෝ දෙකක දෙකක් වගේ ওই වගේ ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඊටම දුර්ලභ ගණේ රූප විදිහට තමයි සලකන්නේ. නමුත් නාග සංකල්පයේ බොහෝ සෙයින් ලංකාව තුල ජනප්‍රිය වෙලා තිබේ. ඒ වගේම තමයි ඉන්දියාව තුලත් මේ නාගයා කියන රූපය අපිට දකින්න ලැබෙන දෙයක්. ඉතින් ඒ වගේම දැන් සාම්ප්‍රදායික සමාජය තුළ ඇදහිලි වගේම තමයි දැන් ප්‍රබලව පැවතිච්ච ඉන්දියාවේ ප්‍රබලව පැවතිච්ච ආගම් ලංකාවෙත් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ ඉන්දියානු ජන සමාජය තුළ පැවතිච්ච ප්‍රබලතම ආගම් ලංකාවෙත් ඒ වෙද්දි මොකද වෙන්නේ? ක්‍රියාත්මක වුණා කියන කාරණාව අපිට දකින්න හම්බෙනවා. විශේෂයෙන්ම මොන වගේ ආගම්ද ක්‍රියාත්මක වෙන්නේ? අපිට කතාබහ කරගෙන යද්දී අපිට ඒ ආගමික තත්ත්වයන් පිළිබඳ තොරතුරු සඳහන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම ප්‍රාග් බෞද්ධ යුගය තුල එවකට පැවතිච්ච ප්‍රබලතම ආගමක් තමයි බ්‍රාහ්මණ ආගම. ඒ කියන්නේ ඒ කාල සීමාවෙද්දී ප්‍රබලවම පවතින ආගමක් තමයි මොකද්ද? බ්‍රාහ්මණ ආගම. කොහොමද බ්‍රාහ්මණ ආගම පවතින්නේ? ලාංකීය සමාජය තුල ලංකාවේ මිනිස්සු බ්‍රාහ්මණ ආගම ප්‍රධාන වශයෙන්ම පවත්වාගෙන ගියා කියන කාරණාව අපිට දකින්න තියෙනවා. දැන් හොඳම උදාහරණයක් විදිහට කතා කරගෙන ගියපුවම විජය රජතුමාට පුරෝහිතකම් කරන්නේ කවුද? විජය රජතුමාට පුරෝහිතකම් කරපු කෙනෙක් හිටියා. මේ බ්‍රාහ්මණයව අපි හඳුනනවා උපතිස්ස බ්‍රාහ්මණය කියලා. උපතිස්ස නුවර පිහිටවන්නේ ඔහු විසින්මයි. විජයගේ අභාවයෙන් පස්සේ රාජ්‍ය පාලන තන්ත්‍රය පණ්ඩුවාස දේව පැමිණෙන තෙක් පවත්වාගෙන යන්නේ උපතිස්ස. එතකොට මේ උපතිස්ස හරහා ලංකාවේ බ්‍රාහ්මණ ආගම තිබ්බා කියන කාරණාව අපිට තහවුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් පණ්ඩුවාසදේවගේ දියණිය වෙච්ච චිත්‍රාගේ උප්පත්තිය දවසේ චිත්‍රාට පුත් කුමාරයෙක් ලැබුණොත් අනාගතයේදී යම් දවසක මාමාවරුන් පරාජයටපත් කරලා රාජ්‍යත්වයේ උරුමකම් හිමි කරගන්නවා යන අනාවැකිය පළ කරන්න කවුද? වේද පරායනය පිළිබඳ හැකියාවක් තිබ්බ වගේම නස්රාශ්‍රය පිළිබඳවත් මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳවත් හැකියාවක් තිබ්බ බමුණන් විසින් තමයි මේ අනාවැකි පළ කරන්නේ. ඒ කාල සීමාව තුළ ජීවත් වෙච්ච මේ බමුණන්ට
හැකියාවක් තිබේ. ඉනිසා තම බමුණන් මේ කාරණා පැහැදිලි කරන්නේ. ඒකෝට බ්‍රාහ්මණ ආගම ප්‍රධාන වශයෙන්ම තිබ්බා කියන කාරණාව අපිට දකින්න පුළුවන්. ඒ වගේම පණ්ඩුකාභය කුමාරයා වේදේහි හසල දැනුමක් ඇති පණ්ඩුල නැමැති බ්‍රාහ්මණයෙක්ගේ ශිල්පය හදා පණ්ඩුලට පුතෙක් ඉන්නවා චන්ද්‍ර කියලා බ්‍රාහ්මණයෙක්. එතකොට වේදේ හසල දැනුමක් තිබ්බ බමුණෙක් හිටියා කියන කාරණාව අපිට මේකෙදි සඳහන් කරගන්න පුළුවන්. ඉතින් ඔහු පිළිබඳව පොඩි ගාථා පාඨයකුත් සඳහන් වෙනවා. පණ්ඩුල බ්‍රාහ්මණෝ නාම සෙංග වට්ටා වේද පරාමෝ. ඉතින් මෙන්න මේ කියමන තුල සඳහන් වෙනවා ඔහු වේදය පිළිබඳ හසල දැනුමක් තිබ්බ පුද්ගලෙක්. ඉතින් මේ පණ්ඩුල බ්‍රාහ්මණයාගේ ශිල්පයේ ඉගෙනගෙන යන්නේ ඒ ශිල්පයේ ඉගෙනගෙන නිකම්ම නෙමෙයි යන්නේ. පණ්ඩුකාභය යන්නේ එහෙනම් චන්ද්‍ර බ්‍රාහ්මණයත් එක්ක. මේ චන්ද්‍ර බ්‍රාහ්මණයාට පුරෝහිතකම දෙන්න කියලා ඉල්ලීමක් කරනවා පණ්ඩුකාභයගේ. පණ්ඩුකාභයගේ ඉල්ලීමක් කරන්නේ පණ්ඩුල කියන බ්‍රාහ්මණයා විසින්. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාවත් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක්. ඉතින් ඒ කාලෙෙදි වේදේ පිළිබඳ හසල දෙනුමක් තිබ්බ පණ්ඩුල නැමැති බ්‍රාහ්මණයෙක් පණ්ඩුකාභයට පුරෝහිතකම් කරන්නේ චන්ද්‍ර කියන බ්‍රාහ්මණය. ඒ නිසා පුරෝහිත තනතුර සහ බමුණා කියන බ්‍රාහ්මණ වංශිකයා කියන තනතුරත් බද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා ඔවුන්ගේ වන්දනාමාන විධික්‍රමය ඒ විදිහටම පැවතුනා කියන කාරණාවක් තියෙනවා. සිවිකාශාලා, සොප්තිශාලා ඔය කියන නම් අපිට සඳහන් වෙන්නේ මහා වංශ ටීකාවේ. එතකොට මේවා තිබ්බේ බ්‍රාහ්මණයන් උදෙසා. ඒ කියන්නේ බමුණන් උදෙසා පැවතිච්ච දේවල්. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ බ්‍රාහ්මණ සමාජය තුල පවතින දේවල්. ඉතින් ඒක ඒ විදිහටම ලාංකීය සමාජය තුල පවතින්නේ ඇයි? ඒකට හේතුව තමයි මේ බ්‍රාහ්මණ ආගම ප්‍රචලිතව පැවතුන නිසා. දැන් දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාල සීමාදී තමයි අපිට මහින්දාගමනය සිද්ධ වෙන්නේ. අපිට මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙන්නේ. මේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙන කාලෙදී හරි අපූර්ව සිදුවීමක් වෙනවා. මේ කාල සීමාවෙන් පස්සේ අපිට සිදුවෙනවා හරි අපූර්වතම සිදුවීමක්. ඒ තමයි සංගමිත්තා මෙහෙණින් වහන්සේගේ වැඩමවීම. මේ සංගමිත්තා මෙහෙණින් වහන්සේගේ වැඩමවීමේදී දඹකොළ පටුනේ සිට වඩමවාගෙන එන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ තිවක්ක නැමැති බමුණු ගමේදී සතියක් පුරා පුද පූජා පවත්වමින් වන්දනාවට පාත්‍ර වුණා. ඒකින් අදහස් කරන්නේ සතියක් පුරාවටම මේ තිවක්ක නැමැති බ්‍රාහ්මණයා යර්ථේ පැවතිච්ච බමුණු ගම තුල වන්දනාවට පැවතුණා. ඒ නිසා එහෙනම් මතක තියාගන්න ඕන විශේෂිත කාරණා බමුණු ගමක් තිවක්ක බමුණාගේ ප්‍රධානත්වයෙන් ඒ කාල සීමා තුළ පැවතිච්ච ගමක් තිබ්බා. එතකොට මේ ගම තුළ තමයි මේ වන්දනාව සිද්ධ වෙන්නේ. එහෙනම් නියත වශයෙන්ම බ්‍රාහ්මණ ආගම තවත් ස්ථීරටම තහවුරු වෙන හොඳම නිදර්ශනයක් විදිහට තමයි මේ තිවක්ක බමුණු ගම අපිට සැලකෙන්නේ. ඒ වගේම තමයි අපි වළගම්බා රාජ්‍ය සමයට ගියොත් රුහුණු ප්‍රදේශයේ නකුල කියලා ගමක් තිබ්බා. මේ නකුල ග්‍රාමයේ ඉන්න තීය නැමැති බ්‍රාහ්මණෙක්. මෙයාගේ නම තිස්ස. මෙයා බ්‍රාහ්මණ වංශිකයෙක් නිසා තීය බ්‍රාහ්මණයා. එහෙමත් නැත්නම් බ්‍රාහ්මණ තිස්ස කියලා මව හඳුන්වනවා. එතකොට රාජපාල තන්ත්‍රයට විරුද්ධව කැරලි ගහපු බ්‍රාහ්මණයෙක් ඒ සමාජය තුල ජීවත් වුණාද නැද්ද? ඒ සමාජය තුල ජීවත් වුණා. ඉතින් ඒ නිසා මෙන්න මේ සමාජ තන්ත්‍රයන් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්කමක් අපිට දකින්න හම්බෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපිට ඍජුව පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම තිවක්ක බමුණගේ බමුණු ගමට ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ අංකුරයක් ලබා ගත්තා කියන කාරණාව සඳහන් වෙනවා. ඒ වගේම මහා විහාරයට මහා මේගවන උයන සංඝසතුකට පූජා කිරීමේදී මේ සීමා ලකුණු කරන අවස්ථාවේදී මේ දීග වාස නැත්නම් දීය වාස කියන බමුණාගේ වාසස්ථානය මේ අසල තිබ්බා කියන කාරණාවත් අපිට සඳහන් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ කාරණා අපිට පැහැදිලි කරනවා. නමුත් මේ කාරණා වලට විතරක්ම නෙවෙයි අපිට ඊළඟට තවත් පැහැදිලි කරන හොඳම නිදර්ශනයක් දකින්න හම්බෙනවා. මොකද අපිට පුරාවිද්‍යාත්මකව තොරතුරු සඳහන් වෙනවා ශිලාලේඛන මගින්. මේ ශිලාලේඛන මගින් බමණ කියන නාමය අපිට සඳහන් වෙනවා. බමණ මේ බමණ කියන වචනය තුළ එන්නේ බ්‍රාහ්මණ කියන අර්ථය. මේ බ්‍රාහ්මණයන් පූජා කරපු ලෙන් පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා.
එකෙන් කවුරුන් පූජා කරපු ලෙන් පිළිබඳවද? බ්‍රහ්මණයන් පූජා කරපු ලෙන් පිළිබඳව. උදාහරණ විදිහට කතා කරගෙන ගිය සැස්සේරුව සෙල්ලිපි අපිට සෝමාදේව කියලා බ්‍රහ්මණයෙක් පිළිබඳව. සැස්සේරුව නැමැති සෙල්ලිපිය තුල සෝමාදේව නැමැති බ්‍රහ්මණයෙක් පිළිබඳ අපිට තොරතුරු සඳහන් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ යාන්ගල කියලා සෙල්ලිපියක් තියෙනවා. මේ යාන්ගල සෙල්ලිපියේ කෞෂික කියලා බ්‍රහ්මණයෙක් පිළිබඳ තොරතුරු සඳහන්. යාන්ගල කියන සෙල්ලිපියේ කෞෂික නැමැති බ්‍රහ්මණේ. එතකොට ඔබ හොඳට මතක තියාගන්න ලාංකීය සමාජයේ බ්‍රහ්මණ ආගමත් බමුණනුත් වාසය කරා කියන කාරණාව අපිට වංශ කතා විතරක් නෙමෙයි ජනප්‍රවාද විතරක් නෙමෙයි ප්‍රාථමික සමාජය තුළ පැවතිච්ච ඇදහිලිහා විශ්වාස අතර විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මකව තහවුරු වන සාධක අපිට සඳහන් වෙනවා. සැස්සේරුව සෙල්ලිපිය සෝමාදේව නැමැත්තේ බමුණෙක් පිළිබඳව බ්‍රහ්මණෙක් පිළිබඳව යාංගල සෙල්ලිපිය අපිට සඳහන් වෙනවා කෞෂික නැමැති බ්‍රහ්මණේ පිළිබඳව. එතකොට අපි මේකේ විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා පැහැදිලිවම දකින්න. ඒ පැහැදිලිවම දකින්න හැම කාරණාව තමයි මෙන්න මේ බ්‍රහ්මණ ආගම මේ මේ බමුණන් විශාල ප්‍රමාණයක් සිටින්නේ මේ ලංකාව තුල බ්‍රහ්මණ ආගම පවතින නිසා. මේ කාරණාව අපිට ප්‍රධාන වශයෙන්ම නිශ්චිතවම තහවුරු කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් ඔය අපි කතා කරපු බ්‍රහ්මණ ආගම වගේම ඉන්දියාව තුලත් ඉන්දියාවේ අද වර්තමානයේ පවතින ප්‍රධානතම ආගමක් තියෙනවා නිගණ්ඨ ආගම. එහෙමත් නැත්නම් ජෛන ආගම නිගණ්ඨ හෙවත් ජෛන ආගම ඉන්දියාවේ තියෙනවා. හැබැයි අදටත් ඉන්දියාවේ පවතින මේ ආගම ප්‍රාග් බෞද්ධ යුගය තුල ලංකාවේ පැවතිනවා. දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති ඉන්දියාවේ පැවතිච්චම වන්දනා ක්‍රම ලංකාව තුලත් තියෙනවා. ඉන්දියාවේ තිබ්බ ආගම් ලංකාව තුලත් තියෙනවා. අපි ආසන්න වශයෙන් ඉන්නේ. අපි බද්ධ වෙලා තිබ්බේ. ඉතින් මේ බැඳීම කාලාන්තරයක් තිස්සේ තිබ්බේ. ඉතින් ඒ නිසා ඉන්දියාවේ මේ වන්දනාමාන ක්‍රමයේ තිබ්බා වගේ මේ වන්දනාමාන ක්‍රමයේ ලාංකීය සමාජයට පැවතුණා. දැන් අපිට කතා කරගෙන යද්දී මේ පණ්ඩුකාභය රජතුමාගේ කාල සීමාව ගැන කතා කරද්දී මේ පණ්ඩුකාභය රජතුමා ජෝතිය ගිරි කුම්භහණ්ඩ දැන් ජෝතිය සහ ගිරි කියන නිගණ්ඨවරුන්ට මේ ආරාම තනලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආරාම තනා දීලා තිබීම කියන කාරණාව තුළම ඒ ආරාම ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස දක්වාම පවතිනවා. ඉතින් මෙන්න මේ පැවතීම කියන කාරණාවදී අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ ඇදහිල්ල එහෙම නැත්නම් සෝරි මේ ආගම මේ කාල සීමාව තුළ පවතිනවා කියන එක. ඉතින් මේ පැවතීම අපිට දකින්න හම්බුනා. ඒ වගේම අපිට තවත් විශේෂයෙන්ම එන කාරණාවක් තියෙනවා. මොකක්ද ඊළඟට අපිට විශේෂයෙන්ම එන කාරණා? දැන් උදාහරණ විදිහට ගැන කතා කරගෙන ගියපුවාම මේ වළගම්බා රාජ්‍ය සමයට අපි යනවා. වළගම්බා රජුන්ට අපි කියන වට්ටගාමිනී අභය කුමාරයා. අනුරාධපුරයේ පළවෙනි පාරට රජ වෙනවා. සද්ධාතිස්සගේ පුතා වෙච්චි පුතු හතර දෙනෙක් ඉන්නවා. ලජ්ජතිස්ස, තුලත්ත, කල්ලහටනාග ඊට පස්සේ වට්ටගාමිනී අභය. වට්ටගාමිනී අභය කුමාරයා පළවෙනි පාරට රජ වෙනවා අනුරාධපුරයේ. රජ වෙලා තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල සද්ද්‍රවිඩ ආක්‍රමණයක් අවස්ථාවේදී මේ වළගම්බා රජතුමා පලා යනවා. මේ පලා යන්නේ ගිරිනිගණ්ඨ ආරාමයේ ළඟ. මේ ගිරිනිගණ්ඨයාගේ අසපුව ළඟින් යද්දී මේ ගිරිනිගණ්ඨයා කෑ ගහනවා. මේ ගිරිනිගණ්ඨයා කෑ ගහනවා මෙන්න මහකළු සිංහලයා පලා යනවා කියන කාරණා. ඉතින් මේ මහාවංශ ටීකාව මේ ගිරිනිගණ්ඨයාගේ විස්තරය සඳහන් කරනවා. උදාහරණයක් විදිහට ගත්තාම මහාවංශ ටීකාව කියන්නේ නිගණ්ඨගිරි නාමකෝ පලා යති මහා කාල සීහලෝ. නිගණ්ඨගිරි නාමකෝ පලා යති මහා කාල සීහලෝ. මෙන්න මහකළු සිංහලයා පලා යනවා කියන වචනය මේ ගිරිනිගණ්ඨයා කෑ ගහනවා මහායියේ. ඉතින් වළගම්බා රාජ්‍ය කාල සීමාවෙද්දි මේ අන්‍යාගමික කොට්ටාස එවෙදි බුදුදහම ප්‍රචලිත වෙලා මුළු ලංකාව පුරාම පවතින අවස්ථාවක අන්‍යාගමික කොට්ටාස ලංකාව තුළ පැවතුනද නැද්ද? අන්‍යාගමික කොට්ටාස ලංකාව තුළ පැවතුනා. මේ පැවතිච්ච කොට්ටාස අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒක ලාංකීය සමාජය තුළ ක්‍රියාත්මක වෙච්ච ආකාරයක් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ
පසුව වලගම්බා රජතුමා රාජ්‍ය බලය නැවත ස්ථාපිත කරලා එතන අභයගිරි මහා සෑය නිර්මාණය කරනවා. එන්නේ කාරණාවක් ඔබ මතක තියාගන්න ඕනේ. ඊළඟට දැන් මේ කල්ලහට නාගරාජ්‍යරු, ඒ කියන්නේ වලගම්බාගේ සහෝදරයා වෙච්ච මේ කල්ලහට නාගරාජ්‍යරුන්ට දේනාවරු තුන් දෙනෙක් ඉන්නවා. තිස්ස කියලා ඉන්නවා, අභය කියලා ඉන්නවා, උත්තර කියලා ඉන්නවා. මේ තිස්ස, අභය, උත්තර කියන තුන් දෙනා රජතුමාට එරෙහිව කැරලි ගහනවා. මේ රජතුමාට එරෙහිව කැරලි ගහලා කැරැල්ල ඇති කරලා අවසානයේ මොකද කරන්නේ? මේ කැරැල්ල අසාර්ථක වෙනවා. මේ කැරැල්ල අසාර්ථක වුණාට පස්සේ නිගණ්ඨාරාමයකට ගොස් ඒ නිගණ්ඨාරාමයේ ගින්නට පැනලා තමන්ගේ ජීවිතය නැති කරගන්නවා. ඉතින් ගිරිනිගණ්ඨයන්ගේ අසපුවකට ගිහිල්ලා තමයි මේ ජීවිතේ නැති කරගන්නේ. ඉතින් මෙන්න මේ කාල සීමාව වෙද්දි නිගණ්ඨාගම ලංකාවේ ක්‍රියාත්මක වුණා කියන කාරණාව අපිට තහවුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි ප්‍රධාන ආගම් පිළිබඳව අපි කතා කරගන්නවා. ඇදහිලි ගැන කතා කරගන්නවා. ඒ වගේම ඔබ තවත් මතක තබාගත් යුතු දෙයක් තිබා මේ පණ්ඩුකාභයගේ කාල සීමාවේදී සහ ප්‍රාග් බෞද්ධ යුගයේ තුන. ඒ තමයි ශිව වන්දනාව. අපිට මේ ශිව දෙවියන් පිළිබඳ වන්දනාමාන වීමක්. ඉන්දියානු සමාජය තුළ වගේම තමයි ලාංකීය සමාජෙත් ශිව දෙවියන් වන්දනාව සිද්ධ වෙලා තිබ්බා. සිවිකා, සොක්ති මෙන්න මේ කියන ශාලා පිළිබඳ කතා කරද්දී මහා වංශයේ 10 පරිච්ඡේදයේ ගාථා අංක 102 තුළ මේ පිළිබඳ සඳහන් වෙනවා. මහා වංශයේ 10 පරිච්ඡේදයේ ගාථා අංක 102 තුළ. මොකද මේ සිවිකා සහ සොක්ති කියන ශාලා විශේෂ පිළිබඳ තොරතුරු මේකදී අපිට පැහැදිලිව එනවා. මේ සිවිකා ශාලාවල මේ ශිව දෙවියන්ගේ ලිංගේන්ද්‍රය, මේ ශිව දෙවියන්ගේ ලිංගේන්ද්‍රය තමයි තියෙන්නේ. අදට ශිව දෙවියන්ගේ ලිංගය දකින්න හම්බෙනවා. මේ ශිව දෙවියන්ගේ ලිංගය තමයි වන්දනාමාන කරන්නේ. විශේෂයෙන්ම සූතිකාගාරවල මේ ශිව දෙවියන්ගේ ලිංගේන්ද්‍රය දකින්න තිබ්බා කියන කාරණාව මහා වංශ ටීකාව අපිට තොරතුරු සඳහන් කරනවා. ඔබ මතක තබා ගන්න ඕනේ මේ කරුණ අපි තහවුරු කරන්නේ අපේ සාහිත්‍ය මූලාශ්‍රයෙන්. මහා වංශ ටීකාව, මහා වංශේ, බෝධි වංශේ, රසවාහිනිය මේ වගේ ග්‍රන්ථවල, මේ වගේ සාහිත්‍ය මූලාශ්‍රයන්, ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ආශ්‍රය කරගෙන පුරාවිද්‍යා මූලාශ්‍රයන් මේ හැම එකටම තහවුරු කරගන්න බැහැ. නමුත් අපිට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක මේ ගලපාගත හැකි තැන්වලට අපි ඒ තොරතුරු ගලප ගන්න ඕනේ. ඒ කියන්නේ තහවුරු වෙන කාරණා. හැම කාරණාවක්ම පුරාවිද්‍යාත්මක ඔප්පු කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. මොකද මේ කාල සීමාව ගැන කතා කරපු පුරාවිද්‍යාත්මක තොරතුරු බොහෝ විරලයි. නමුත් ශිව ලිංගේන්ද්‍ර වන්දනාව අද වර්තමානයේ පවා දකින්න හම්බෙනවා. පොළොන්නරුවේ ශිව දෙවි දේවාලවල අපිට ඒ වන්දනාමාන ක්‍රම අදටත් තියෙනවා. මේ ලංකාවේ ප්‍රධානතම පැවතිච්ච වන්දනා විදියක් විදියට මේ වන්දනාව අපිට කතා කරන්න පුළුවන්. මේ ශිව දෙවියන්ගේ ලිංගය වන්දනාමාන කිරීමක් අපිට දකින්න තියෙනවා. පොළොන්නරුවට ගියාට පස්සේ පොළොන්නරුවේ අපිට පුරාවිද්‍යා කෞතුකාගාරය තුලත් පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක නටබුන් නගරය තුලත් පැරණි නගරය තුලත් අපිට මේ ශිව ආගම පිළිබඳ බොහෝ තොරතුරු, ශිව වන්දනාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. පණ්ඩුකාභය රාජකාල සීමාවේ ශිව ආගම පිළිබඳ බොහෝ තොරතුරු අපිට අනාවරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඒ වගේම තමයි අපිට තවත් වෙනත් ආගම් පිළිබඳ ඉතා අල්ප වශයෙන් අපිට තොරතුරු සඳහන් කරගන්න පුළුවන්කම. ශ්‍රමණ කණ්ඩායම් ඉඳලා තියෙනවා, අපිට ආජීවකයන් ඉඳලා තියෙනවා, පරිබ්‍රාජකයන් ඉඳලා තියෙනවා නේද? දැන් මේ වගේ කොට්ටාස් ඉඳලා තියෙනවා. තවත් මං කාරණාවක් පැහැදිලි කරමු. විජේ කුමාරයා ලංකාවට එද්දී උපුල්වන් දෙවියන් විසින් පිරිත් නූල් සහ පිරිත් පැන් ලබා දුන්නා කියන කතන්දරය අපිට තහවුරු වෙනවා. පණ්ඩුකා මේ කාබේ කුමාරයාගේ සීයා වෙච්චි පණ්ඩුවස් දෙව් රජතුමා ලංකාවට පැමිණෙද්දී පරිබ්‍රාජක වෙස්සයකින් පැමිණියා කියන කාරණාව අපිට සඳහන් කරන්න වෙනවා. බද්දකච්චායනාගේ පිරිස පැවිදි වෙස් අරගෙන පැමිණියා කියන කාරණාව අපිට තහවුරු කරනවා. මහා වංශයේ 10 පරිච්ඡේදයේ ගාථාංක 95. ඉතින් මෙන්න මේ වගේ කාරණා අපිට මේ බොහෝ දේවල් පැහැදිලි කිරීමක් අපිට දකින්න හම්බෙනවා. ඒ වගේම නස්රාෂ්ට්‍ර වේදයන් පිළිබඳව දැන සිටි පුද්ගලයන් අපිට මේ කාලෙදී දකින්න හම්බෙනවා. ඉතින් ඒ නිසා නොයෙක් නොයෙක් ආකාරයේ වන්දනා විදි මෙන්න මේ ප්‍රාග් බෞද්ධ යුගය තුල පැවතුණා. දැන් ඔබට මං හිතන්නේ මේ කාරණා තුලින් විශේෂ දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. 20යි 22 ලියන දරුවන් සහ 20යි 23 දරුවන්
මේ උසස් පෙළ ඉතිහාසයේ විශේෂයට ලංකා ඉතිහාසයේ කියන කොටසට මම හිතනවා ඔබ මේ ලබාගත් තොරතුරු ඔබට මේ තොරතුරු ප්‍රයෝජනවත් වෙන්නට ඇති කියන දේ. අපි බලන්න ඕනේ ප්‍රාග් බෞද්ධ යුගය තුල පවතින ඇදහිලිහා විශ්වාසය. එතකොට ඕනම සාම්ප්‍රදායික සමාජයක් තුල ඇදහිලිහා විශ්වාසයන් පවතින. මිනිස්සු කාලාන්තරයක් තිස්සේ පුරු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. එතකොට මිනිස්සු මේ පුරු වෙලා තියෙන සාම්ප්‍රදායික මේ වන්දනාමාන ක්‍රම දිගින් දිගට පවතින. අද වර්තමානයේත් පවතින. අපිට මේක නතර කරන්න බෑ. මිනිස්සුන්ගේ ඇටලේ වෙනස් නැහර පුරාවටම මේ ඇදහිලිහා විශ්වාස කිඳා බහැලා තියෙනවා. මිනිස්සු බුද්ධිමේ වශයෙන් කතරම් දුරකට ඉදිරියට ගියාද? අර ඇදහිලිහා විශ්වාස අපිට මතක් වෙනවා. ඕනම මිනිස්සෙක් සමාජය තුළ යම් අසමන වීමක් සිද්ධ වුණාම අපි ආපහු අපිට දෙවියන් යක්ෂයන් සිහි වෙන්නේ ආගම දහම සිහි වෙන්න යන්නේ අන්න ඒක. බොහෝ මිනිස්සු තමන් අදහන ආගමට නැඹුරු වෙන දකින්න ආවා. සාම්ප්‍රදායික සමාජයන් තුළ මේ වගේ ඇදහිලිහා විශ්වාස විශාල ප්‍රමාණයක් පැවතුනා කියන කාරණාව අපිට තහවුරු කරගන්න පුළුවන්. ඕනම සමාජයක මෙවැනි කාරණා පවතිනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණු කාරණා ටිකක් මතක තියාගන්න. මම හිතනවා අද කතා කරපු කාරණාව ප්‍රාග් බෞද්ධ යුගය තුළ පැවති ඇදහිලිහා විශ්වාස ඔබට ප්‍රයෝජනවත් වෙන්නට ඇති කියන එක. අවසාන වශයෙන් ප්‍රාග් බෞද්ධ යුගය යනු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමට පෙර පැවති යන. ඉතින් ඒ සමාජය තුළ පැවති ඇදහිලිහා විශ්වාස මිහිඳු මහ රහතන් වහන්සේ යම් තාක් දුරකට වෙනස් කරනවා. නමුත් අද වර්තමානයේ මේ සමාජ ක්‍රමයට දක්වා මින් ඉදිරියට ඒ ඇදහිලිහා විශ්වාසයන් මිනිසු තුළ පවතිනවා කියන කාරණාව මතක තියාගන්න. මම හිතනවා මේ සාකච්ඡා කරපු කරුණු ඔබට ප්‍රයෝජනවත් වෙයි කියන කාරණා. සියලු දෙනාට බොහොම ස්තුතියි මේ කාරණාව හොඳින් අවබෝධ කරගන්න දරුවනේ.